උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයිබෝන් අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථම නවදාහනයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ මහින්දානන්ද කිව් 2011 ලෝක කුසලානේ තරඟ පාවා දීමක් ගැන සාක්ෂි වලින් අනාවරණය වී නැහැ විමර්ශන අවසන් පොලිසිය කියයි ක්‍රීඩකීන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන දේශපාලනඥයින් ප්‍රශ්න කරයි මැද මුලනේදී දුන් අග මැටි පොරොන්දුෙන් වරාය සේවක වර්ජනේ නවති නාකොටික අධ්‍යක්ෂවරයාටත් ස්ථාන බාරුවක් ලක්ෂ 1400ක මුදල් කාතටද ගියේ මත්කුඩු ඇතුළු අපරාධ වලට සම්බන්ධ පුද්ගලින් අතනඟුඩ ගැනීමට අකණ්ඩව මෙහෙයුම් ජනපති රජ රටින් මැතිවරණ සටනට රාජතාන්ත්‍රික ගිවිසුම් අත්සන් කිරීමේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි කියා යෝජනාවක් ගෙනෙනවා අගමැතිගෙන් පොරොන්දුවක් කොළඹ පුද්ගලින් 154 දෙනෙකු නිරෝධායනයට ජින්තු පිටියේ ආසාදිතයාගෙන් බාහිර සමාජයට රෝගය පැතිර යාමක් නැහැ වෛද්‍ය අනිල් ජාසිංහ කියයි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථම නවදාහනය දේශීය පුවත් වෙත 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී තරඟ පාවා දීමක් සිදු වූ බවට වන චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් කිරීමට ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයේ තීරණය කර තිබෙනවා. අදාළ විමර්ශන පිළිබඳ වාර්තාවක් වැඩබලන පොලිස් ප්‍රතිවරයා වෙත සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද පස්වරුවේ ප්‍රකාශ කළා. මේ අතර අද පෙරවරුවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාද ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනයේ ඒකකය වෙත පැමිණියා. 2011 අවසරයේ ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගාවලියේදී තරඟ පාවා දීමක් සිදු වූ බවට වන චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයේ විසින් සිදු කරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා දීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා අද පෙරවරු 9ට පමණ එම ඒකකය වෙත පැමිණියා. එහෙත් ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයේ විසින් මහේල ජයවර්ධන මහතාට ප්‍රකාශ ලබා දීම සඳහා වෙනත් දිනයක් ලබා දී තිබෙනවා. ඒ අනුව අද දිනේ මහේල ජයවර්ධන මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදු නොව බවටයි තොරතුරු වාර්තා වන්නේ. දරුණු දීලා තිබ්බා අද දවසේ ලාවක් දීලා තිබ්බා නීතිඥවරුන්ගේ ඉල්ලීම පරිදි. ඊයේ රෑ මට 11 මාට විතර වුන් දරුණු දුන්නා අද දවසේ නැතුව වුණු තව දිනයක් මට ලබා දෙන්නම් කියලා. නමුත් අද උදෑසන මම දැක්කා සමහර මාධ්‍යවල යනවා මේ විමර්ශන වලට මම පෞද්ගලික හේතුන් හින්දා එන්නේ නැහැ කියලා. ඒ හින්දා තමයි මාත් උදෑසන උන්ට දැනුම් දීලා මෙතනට ආවේ. මම එහෙම කොයි වෙලාවකත් එහෙම කිව්වේ නැහැ. මම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරය කරන කෙනෙක්. මම කාරුණිකව ඉල්ලා සිටිනවා මම කරන්නේ නැති නිවේදන පරිදි විදිහට මාධ්‍යගත කරන්න එපා කියන එක. අපි පුළුවන් තරම් සහයෝගය ලබා දෙනවා මේ පරීක්ෂණ කටයුතු කරන මහතරුන්ට. ඔවුන් ඉතාම අන්ද සේවයක් කරනවා. අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමග පැවති ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගාවලියේදී තරඟ පාවා දීමක් සිදු වූ බවට කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙවැනි විට ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයේ විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අදාළ විමර්ශන කටයුතු සඳහා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතාගෙන් ඊයේ දින පැය 9කට අධික කාලයක් එම ඒකකයේ විසින් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සිදු වුණා. මෙවර විට ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයේ විසින් මහින්දානන්ද අලුත්ගම්ගේ මහතාගෙන් මෙන්ම එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්දද සිල්වා මහතාගෙන් සහ ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා. මේ අතර ක්‍රීඩකීන්ගෙන් මෙලෙස ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් දේශපාලඥයින් සමාජ ක්‍රියාකාරීන් ක්‍රීඩකීන් මෙන්ම මහජනතාවගෙන්ද දැඩි චෝදනා එල්ල වුණා.
කෙසේ වෙතත් දැඩි ආන්දෝලනයකට තුඩුදුන් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී එවැනි තරඟ පාවා දීමක් 2011 වසරේ ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගාවලියේදී සිදු වී ඇති බවට සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමට ක්‍රීඩා විමර්ශන ඒකකය තීරණය කර තිබෙනවා 2011 වසරේදී ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟය පැවැත්වීමේදී එම තරඟය පාවා දීම සම්බන්ධව පැමිණිල්ලක් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද ගම්ගේ මහතා විසින් සිදු කරනු ලැබුවා මේ පැමිණිල්ල පසුගිය මාස 24 වෙනිදා ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය විසින් සටහන් කරගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා එෙහිදී අනාවරණය වූ තොරතුරු අනුව සහ ඒ ප්‍රකාශ සටහන් කළ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව මේ විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා මේ සියලු විමර්ශනවලදී පරීක්ෂණ සහ සාක්ෂි අනුව තවදුරටත් එවැනි තරඟ පාවා දීමක් පිළිබඳව කරුණු අනාවරණය වී නැහැ ඒ අනුව ක්‍රීඩා විමර්ශන ඒකකයේ විසින් තීරණය කර තිබෙනවා මේ විමර්ශනය අවසන් කිරීමට ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස් ප්‍රතිවේද අද දින ක්‍රීඩා විමර්ශන ඒකකයේ විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා මේ අතර 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී තරඟ පාවා දීමක් සිදු වූ බවට වන චෝදනාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අද මෙලෙස අදහස් පළ වුණා මේ ආණ්ඩුව කියනවා අපේ ක්‍රිකට් කණ්ඩායම අවසන් තරඟයේදී තරඟේ පාවා දුන්නලු රට පාවා දුන්නලු මම පැහැදිලිවම කියන්න කැමති කුමා සංගක්කාර ප්‍රමුඛ මහේල ජයවර්ධන ප්‍රමුඛ මුත්තයියා මුරලිදරන් ප්‍රමුඛ මේ සියලු දෙනා තරඟේ පහවල දුන්නෙත් නැ රට පහවල දුන්නෙත් නැ ඒ අය කරේ අපේ රටට ඉමහත් ගරුත්වයක් ලබා දීමයි මම පැහැදිලිවම කියන්න කැමති රට ජාතියක් ආත්මයක් රටේ ජනතාවක් පහවල දෙන්නේ වැඩබැරි ආණ්ඩුවයි අදක්ෂ ආණ්ඩුවයි ජනතාවට සේවය කරන්න බැරි ආණ්ඩුවයි මහේල ජයවර්ධන සංගක්කාරය යන ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා අපේ රටට විශාල කීර්තියක් අභිමානයක් ගෞරවයක් ගෙන දුන්න ක්‍රීඩකයෝ දෙන්නේ ඔවුන් කවදාවත් අපේ රටට අගෞරවයක් වෙන විදිහට තරඟ පාවා දීමක් හෝ වෙන යම් කිසිදු ක්‍රියාවක් සිදු කරයි කියලා මම නම් පිළිගන්නේ නැහැ සමහර විට කවුරුන් හෝ දීපු වැරදි තොරතුරක් හෝ යම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට මොවුන් දෙදෙනාට අගෞරවයක් වෙන ආකාරයට සහ ඔවුන්ගේ අනාගතය විනාශ කිරීමේ අරමුණින් යම් පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කරන්න ඇති කියලා තමයි මම විශ්වාස කරන්නේ අපේ රටට කීර්තියක් ගෞරවයක් ගෙනත් දුන්න ලෝක පූජිත ක්‍රීඩකයෝ දෙදෙනාට කිසිම අයුරකින් අසාධාරණයක් අයුක්තියක් සිද්ධ වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ අපි උන් දෙන්නා ආරක්ෂා කරන්න බැඳී සිටිනවා කවදාවත් අපේ රටට අපකීර්තියක් අගෞරවයක් වෙන විදිහේ ක්‍රියාවක් නම් උන් දෙන්න කරන්නේ නැහැ කියලා මගේ විශ්වාසයක් තියෙනවා කුමන හෝ අභියෝගයක් උන් දෙනවා නම් මම උන් වෙනුවෙන් පිනී ඉන්නවා මම විශ්වාස කරනවා අපේ ආණ්ඩුවේ අපේ රජයේ ස්ථාවරයේ ඒක වෙන්න ඕනේ කියලා ඉදිරියේදී සංගක්කාර මහේල ජාත්‍යන්තර තලයේ ඉහළ තනතුරු වලට යම් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා ඒව වැළැක්වීම සඳහා යම් කණ්ඩායම් මේ රට තුල ඉඳගෙනම කුමන්ත්‍රණයක් කරනවා කියන කාරණේ තමයි අපිට හිතාගන්න තියෙන්නේ බිස්නස් කාර්, බුකී කාර්, එතනෝල් කාර්. ඒ ටික තමයි මේ ක්‍රීඩාව දැහැගෙන ඉන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව, මල්ල ක්‍රීඩාව, රබර් ක්‍රීඩාව මේ සියල්ල දැහැගෙන ඉන්නේ. ඉතින් මේ තුල අපිට රටේ ක්‍රීඩාවක් අය මන්න ක්‍රිකට් නම් මැච් බලන්නෙත් නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ මහේල ජයවර්ධන මැතිතුමා මම ගොඩක් අගය කරන නායකයෙක්. අවු දේශපාලනඥයෝ පිටිපස්සේ යන්නෙත් නැහැ සමහර ක්‍රීඩකයෝ වගේ. ඉතින් මම ආසත් නැහැ ක්‍රීඩකයෝ දේශපාලන පිටිපස්සේ යනවා. ඉතින් ඒකට හොඳ උදාහරණයක් තමයි මහේල ජයවර්ධන මැතිතුමා. දිගටම එතුමා කාටවත් පක්ෂග්‍රාහීව කොරවත් අඩක් කඩේ ගිහිල්ලා නැහැ ඉතින්. එතුමාල්ල වගේ, ඒ වගේම කුමා සංගක්කාර, ඒ වගේම අරවින්ද කිසිල්වා. මේ වගේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශේෂයෙන්ම ඇත්තටම මේ තරඟ පාවා දුන්නා කියනකොට මට මතක් වුණා මහේන්ද්‍ර රාජපක්ෂ මහත්තයාට එන්න එපා කිව්ව මැච් එක. මුරුවල්ලනවා කියලා ආවේ මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ දැන් CID එකට ගේන මට්ටමට මේක විහිළුවක් බවට පත් කළා. අද මේ මහේල ජයවර්ධන සංගා CID එකට කැතවත්දී CID කියනවා මහින්දානන්ද අලුත්කමගේ ගෙදරට. මම දන්නේ නැහැ සංගට වඩා මොකක් හරි විශේෂත්වයක් තියෙනවද කියලා මහින්දානන්ද අලුත්කමගේ. මෙතන අපි හිතනවට බරපතල සැකයක් තියෙනවා. විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා කියන සැකය තියෙනවා. සංගක්කාරල මහේරලා
තෙදිනපුරා වරාය වෘත්තීය සමිතිය විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනයත් හිටුවීමට වරාය සේවකයන් අද තීරණය කළා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිතිය සමාජිකයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. චීනින් ගෙන්නු ග්‍රැන්ටි දොඹකර තුනක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම සම්බන්ධයෙන් වූ ගැටලුවක් මුල් කරගනිමින් වරාය සේවකයන් පසුගියදා විරෝධතාවයක් ආරම්භ කළා. එහිදී වෙළඳ සංගමේ සේවකීන් තිදෙනෙකු සිය විරෝධතාවය පළ කළේ කොළඹ වරාය පරිශ්‍රයේ ග්‍රැන්ටි දොඹකරයකට නැගීමෙන් අනතුරුවයි. අඩි 187ක් පමණ උසැතී මෙම දොඹකරයට නැග මොවුන් මෙලෙස විරෝධතාවය පළ කිරීමත් සමග වරායට පිවිසෙන දොරටුව ඉදිරිපිට සිට නැගෙනහිර පර්යන්තය දක්වා එහි සේවකීන් පාගමනකට නිරත වූයේ මෙම ගැටලුවට ඉක්මන් පිළිතුරක් අපේක්ෂා කරමින්. එලෙස ආරම්භ වූ විරෝධතාවයේ වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක වූයේ ඊයේ පස්වරුව වන විට ඊට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද පෙරවරුවේ තංගල්ල කාල්ටර් නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව තෙදිනක් පුරා සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට වරාය සේවකීන් තීරණය කළා. ඒ අනුව එම පුවත සමග වරාය සේවකීන් සිය සතුට පළ කළේ මේ අයුරින්. එසේම දොඹකරයකට නැග වර්ජනය නිරත වූ වෙළඳ සංගමේ සේවකීන් තිදෙනා සියල්ලන්ගේම ජය ഘോഷා මැද සිය සටන අවසන් කළා. අනතුරුව වෘත්තීය සමිතිය එකමුතුව මාධ්‍ය හමුවේ පළ කළේ මෙවන් අදහසක්. අපි මේ සටනට මේ දොඹගෙය උඩ නගිනකොට ඒක ආයන බලාපොරොත්තුවක් ඒක ආයන හැඟීමක් එක අදිටනක් තිබුණා එක අරමුණක් තිබුණා ජයග්‍රහණය විතරයි. මේ ජයග්‍රහණය නැතුව අපේ බහින්නේ මරණයෙන් කියන එක අපි තුන්දෙනා හිතාගෙන නැග්ගා. ජයවා! අපට ගරු ජනාධිපතිතුමා දින 3කට කලින් සාකච්ඡාවක් දුන්නා. ඒ සාකච්ඡාව කුමනෝ බලවේගයකින් නැවැත්තුවා. දේශපාලනයේ පැත්තකට තියලා වරාය අපේ ප්‍රශ්නේ බේරගන්න අපි සියලුම නායකයෝ එක්කා වුණා. ඒ එක්කා වීම තුළ ජයග්‍රහණය තමයි මේ ලැබුවේ. හැබැයි මේ ලැබුවේ ජයග්‍රහණයක් නෙමෙයි සහෝදරවරුනි. ඒ නිසා අපේ පළවෙනිම ඉල්ලීම තමයි නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාරීත්වය යටතේම පමණක් ක්‍රියාත්මක කිරීම. දෙවැනි ඉල්ලීම තමයි මේක රැගෙන අවිලා තියෙන ගැන්ඩි දොම කර තුන නැගෙනහිර පර්යන්තය ඉස්ථාපිත කරන එක. ඒ දෙවන ඉල්ලීමට තමයි ගරු අග්‍රාමාත්‍යතුමා අපට අවසර ලබා දීලා තියෙන්නේ. ලිටල් ඉන්දියන් ලගේ සිහින ඩොලර් මලු කාක්කෝ පැත්තකට වීසි කරලා නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කරන්න කියන එක ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. අතිගරු ජනාධිපතිතුමා ගැන විශ්වාසය මේ සියලු සේවකයන්ට තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා දීපු පොරොන්දුව ඉෂ්ට කරනවායි කියන දැඩි විශ්වාසයක් මේ සියලු සේවකයන්ට තියෙනවා. මම ආයේ ජීවත් වුණා වගේ. මේ අපේ පළවෙනි ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය අපි බොහොම අමාරුවෙන් ලබා ගත්තා. එතෙන්දි මම කිව්ව එක දෙයක් තිබුණා. ජීවිතේ ගියත් මේක අතාරින්නේ නැහැ කියන එක. මම නැවත අනාගතයට ඒක ඉතුරු කරනවා. ඉල්ලීමක් කරනවා මාධ්‍ය සියලු ඔබ රටපැත්තේ ඉඳලා තීරණයක් ගන්න කියන ඉල්ලීම කරනවා. මේ තොරතුරු නිවැරදි තොරතුරු මේ රටට ලෝකෙට දුන්නා. ඒ නිසා මේක අපිට ගොඩක් පහසු වුණා කරන්න. මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. රටවල් දෙකක් අතර රාජ්‍ය නායකයෝ විසුමක් ගැහුවා. ඒක ඉදිරියට ගෙන යෑමේ වගකීම මොන මොන ආණ්ඩුවවත් අපේ කරේ වැටෙනවා. මේ අනුන්ගේ පව් තමයි දැන් අපිට ගවන්න වෙලා තියෙන්නේ. දැන් අපිට දැන් තියෙනවා ප්‍රශ්නයක් රාජ්‍ය ප්‍රශ්නයක්. මේක මොකද අපි කරන්නේ? නැවත
අපිට තියෙන ඓතිහාසිකම් රැකගන්න ක්‍රමවේද සකස් කිරීම අපි වගකීම. මොකද රටක් එක්ක පිටරටක් එක්ක යම් විසුවක් සකස් කරනවා ඒ පිළිබඳ අවබෝධයක් පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම තියෙන්න ඕන. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙන්න ඕන. ඒ අදහස් එක්ක ගොනු වෙච්ච එක තමයි අපි ඉදිරියේ රටක්නක ගිවිසුම් ගත විය යුත්තේ. යම් මේ වගේ ගිවිසුම් සංකරන්නේ නම් මූලිකව පාර්ලිමේන්තුව තුළ ඒ සාකච්ඡා කිරීම කළ යුතුයි කියන දිසේ විශ්වාස කරනවා. විශේෂ ප්‍රවෘත්තියක් අප වෙත ලැබෙමින් පවතින අප සූදානම් ප්‍රවෘත්ති විකාශය අතරතුර මෙම විශේෂ ප්‍රවෘත්තිය ඉතා ඉක්මනින් ලැබුණු විගස ඔබ වෙත ගෙන එන්නට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරා නොදෙන බවට ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ යුතු බව අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගියාණ්ඩුවේ තිබිච්ච ඉතාමත්ම නරක නිර්ලජ්ජිත තීන්දුවක් තමයි වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම සඳහා කටයුතු සිද්ධ කිරීම. සමාජයේ විශාල අවධානයක් ආන්දෝලනාත්මක සිද්ධියක් වූ නිසා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඒ ගනුදෙනුව දිගින් දිගටම කල් යන්නට ලැබුණා. ඒ රජය ඉතා වේගෙන් පිරිහුණා. ජාතිකවාදී රජයක් නොවීම ඊළඟට එවකට හිටපු විපක්ෂයේ මන්ත්‍රීවරු ඉතා දැවන්ත හඬක් නැගුවා. දැන් ඔන්න දෙන්න යන වරායේ ජැටිය නැගිර ජැටිය දෙන්න යනවා. දැන් අපි අහන්නේ අර සංවිධාන කෝ ඒකක්ක පේන්න නෑ. දැන් ඒක ඉතාමත්ම නරක තත්වයක්. ඒ තත්ත්වය අපි අනුමත කරන්නේ නැහැ. අපිට බොහොම අභියෝග කරනවා පුළුවන් නම් ඔය ඉන්න වරායේ අමාත්‍යවරයෙක් එහෙම නැත්නම් වරායේ ලේකම්වරයෙක් එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයා නිල නිවේදනයක් විකුත් කරන්න ජනාධිපති කාර්යාලයෙන් හෝ අගමැති කාර්යාලයෙන් අපි ඉන්දියාවට නැගෙහෙර ජැටිය විකුණන්නේ නැත දෙන්නේ නැත කිවිසුම් ගහන්නේ නැත කියලා. ඒක බෑ අභියෝගයක් අපි කරනවා. එහෙම කරන්නේ නැහැ. කරන්න නැත්තේ මොකෝ? දැන් ගිවිසුම් වලට ගිහිල්ලා ඩීල් දාලා ඩීල් දේශපාලන ඇතුලේ විශාල මුදල් ගනුදෙනුව ටිකක් මේක අස්සේ සිද්ධ වෙලා දැන් ඒක නිසා නොකර ඉන්න බැරි තරමට තටළු වෙලා තිනවා. අපි මේ තත්වයට මේ රටේ ඉඩ තියන්නේ නැහැ. කොළඹ වරාය තුල පමණක් නොව රට තුලම ආන්දෝලනයක් ඇති කළ මාතෘකාවක් බවට පත් වුණා කොළඹ වරාය සම්බන්ධයෙන් හටගෙන ඇති මෙම ගැටලුකාරී තත්වය. අප මීට පෙර වාර්තා කළ ප්‍රවෘත්ති දෙකම වාර්තා කළේ කොළඹ වරායේ සේවකයන් ආරම්භ කළ වර්ජනය හා ඊට සම්බන්ධ වූ කරුණු පිළිබඳ තොරතුරු. මෙවන විට අපට ජනාධිපති මාධ්‍යංශය විසින් තොරතුරු වාර්තා කළ තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය අධ්‍යයනයට කමිටුවක් පත් කර තිබෙන බව. කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බව මෙම නිවේදනයෙන් පැවසෙනවා. ඒ අනුව විශේෂිත කරුණු 8ක් යටතේ මෙම කමිටුව විසින් අදාළ කරුණු සවා බැලීම සිදු කළ යුතු බවත් ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම මෙම මාධ්‍ය නිවේදනය තුළ අවසන් වශයෙන් දැක්වෙන්නේ අද දින සිට දින 45ක් ඇතුළත අදාළ රේකී අමාත්‍යංශ සහ පාර්ශ්වකරුවන් සම්බන්ධ කොට කමිටුව විසින් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවයි. පවතින ගැටලු සහ අඩුපාඩු විසඳා කෘෂිකර්මාන්තයට රටේ ප්‍රමුඛ ස්ථානය ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එය අද අනුරාධපුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මැතිවරණ ව්‍යාපාරයට එක් වෙමි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර තම්මැන්නාව නිදහස් වූ කලාව ප්‍රදේශයේ ජන හමුවක නිරත වුණා. එහිදී එම ප්‍රදේශයේ ජනතාව සමග සුහද පිළිසඳරකද ජනාධිපතිවරයා නිරත වුණා. ඉනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලාවැව වැවුතාවුල්ල වෙත පැමිණියා. කලාවැව වැවුතාවුල්ල වෙත පැමිණි ජනාධිපතිවරයාට ප්‍රදේශයේ ජනතාවකින් හිමිවුණේ උණුසුම් ප්‍රතිචාරයක්. ගෝයන්ගේ අධ්‍යාත්මත් වෙන රටේ සත්‍ය වෙන්න පිටරටින් ගෙන්නන්නේ නැතුව අපි ලංකාවෙන් නිපදවලා ඔබතුමාට මේ රටේ සත්‍ය උදා කරන්න අපිට බීජෙට කියලා බාර. රැකියාවක් කරන්න පුළුවන් කියන්නේ නැද්ද? නෑ. රැකියාවක් කරන් දෙන්න පුළුවන් අපේ රැකියා ලක්ෂණ.
ඔයගොල්ලන්ට කවුරු හරි හිටවන එකක් හරි කරන්න පුළුවන්. කෙකිරාව නගරයට ආසන්න කුඹුක් සෙවන ඉඩම් පරිශ්‍රයේද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියා. එහෙතේ ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලු සහ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කළා. මෙම අවස්ථාවන් සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් පිරිසක් එක්ව සිටියා. इन गलकुम मनसंदेट पेमी जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මහතාට प्रदेशवासीन लबुने उनसुम प्रतिचार एहिदी जनाधिपति वरा प्रदेशवासीन समक सुहद कथाभाग निरतबुना සමිති ජන බලවේගයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මහමැතිවරණේ කරට කර සටනක නිරතව සිටින බව සමිති ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක රාජිත සේනරත්න මහතා පවසනවා. ඒ සමිති ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ ආණ්ඩුව බංගොඩ මේ ආණ්ඩුවට ගෙනියන්න බෑ. රට ආර්ථික අල්පදේ දීන්නේ. දැන් ඊයේ වෙනකොට ඉහළ මධ්‍යම ආර්ථිකයට දුන්න මේ රට පහළ මධ්‍යම ආර්ථිකයක් දක්වා මාරු කරා. ෆිච් ඩේට් ඉන්නේදී අපි ඍණ අංකයට ගියා. ඒ කියන්නේ කිසිම ආයතනයක ලංකාවට එන්නේ නැහැ. ඒකවල ඩොලර් නැහැ. මේකලා අල්පදේ දීන්නේ. 7000ක් බඩු ආනයනය කරනවා 3500ක් තහනම් කරලා. ඉතුරු 3500ට ඔන්න දැන් ගැසට් එක ලෑස්ති කරලා මේ ගැසට් එක අපි ගාව තියනවා. මේ ගැසට් එක අද්දිටෝල තියෙනවා. මොකද අගෝස්තු මාසේ 5 යන විදිහින් දිනුවොත් හත් වෙනිදා තමයි මේ වැඩ අඳුරු ප්‍රතිඵලය. මෙන්න මේ අර්බුදේ ඉන්න ආණ්ඩුව දැන් වෙන ගන්න දෙයක් නැහැ. ඒකට වාර්තා ඇවිල්ලා තියෙනවා තත්ත්වය හොඳ නැහැ. ඒකට මහින්ද රාජපක්ෂ කියන්නේ සමස්තයක් වශයෙන් අරගෙන මේකට විරුද්ධ වෙන්න සුළු සුළු දේවල් ගන්න එපා. ඒකෙන්ද අපිව අපේ අනුමැතිකම නැති කරොත් වෙන කට්ටියට දුන්නොත් රට නැහැ. ඒ දැන් දුන්නොත් පත් වුණොත් කියලා දැන් පළවෙනි වතාවට මම කියන්නේ දැන් ඒ වාර්තා ඇවිල්ලා තියෙනවා. අපිට බුද්ධිමාන මන්ත්‍රී වාර්තා එනවා. කරට කර සරණක් කියන එක තමයි දැන් දෙන්නේ. එතකොට අද UNP එකක් නැහැ. අද පොරොන්දු ටෙලිෆෝන් සටන තියෙන්නේ මේකේ අපි ඉතාල දෙවන්ත සටනක් අපි කරනවා. අද මේ කියන කප්පයකට ඒගොල්ලෝ ඉන්නේ දැන් ගොඩින් බැරේ කියලා දන්නවා. දැන් මඩින් ගහන්න. තමුන්නාසල අපේ හිරේ දාලා තමුන්නාසල අපිට මඩ ගහලා තමුන්නාසලට අපේ චරිත දූෂණය කරනවා අපිට මේක කරන්න බෑ. මම මටාවන් ත්‍රස්තවාදයේ තුරන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයා සමග එක්ව මත්ද්‍රව්‍ය සහ පාතාලයේ කඩිනමින් තුරන් කිරීමට හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. එක පැත්තෙන් අපි තුරන්නේ ලෝකාර්ථිකයත් කඩාවැටෙන වෙලාවක ශ්‍රී ලංකාව වගේ රටක එක පැත්තකින් අවුරුදු 4-5කට ආසන්න කාලයක් රට සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් විනාශ කරපු ආණ්ඩුවක් තිබුණා. යහපාලන ආණ්ඩුව. බැඳුම් කර මහා මංකොල්ලය කළා. ඒ පැත්තෙන් රටේ සම්පත් විකුණලා එවැනි තත්වයක් තිබෙද්දී රටක් හැටියට අනිකුත් අපේ කරගෙන යන වැඩපිළිවෙල කරගෙන යද්දී මේ වගේ තත්වයක් උදා කර දීම මං හිතන්නේ රටක ඉදිරියේ අපිට ගමනට ලොකු ශක්තියක් වෙනවා. ඒ නිසා මිනිස්සුන්ට ඒ වෙලාවේ පුළුවන් විදියට මේක දුන්නා. රුපියල් 20000ක් දෙන්න පුළුවන් තත්වයක් මේ තියෙන ආර්ථික මට්ටම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ රටේ පොලිසිය නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඒ වගේම රට ආරක්ෂා කරන්න ත්‍රිවිධ හමුදාව. එහෙමනම් ඒ රජයක වගකීමක් ඒ ඉටු කරන්න ඕන. එහෙම නැත්නම් එහෙම පාතාලයක් නම් ඉතින් පාතාලයක් එක්තරා පාතාලයක් තමයි LDD සංවිධානය කියලා කියන්නේ. ඒකත් මිනිස්සුන්ට අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානය. ඒක ත්‍රස්තවාදය LDD ත්‍රස්තවාදය තුරන් කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට පාතාලේ ඉවර කරන එක මත්කුඩු මේ ඉවර කරන එක මං හිතන්නේ ලේසි කාර්යයක් කරලා ඉවර කරයි කියලා අපිට ලොකු විශ්වාසයක්. වත්මන් ආණ්ඩුව ජනතාව මුලා කර බලය ලබාගෙන ඇති බව ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ගොඩක් අය හිතුවා මහ බැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ කට්ටිය මාංචු දාලා අරගෙන යන හැටි බලන්න බලාගෙන හිටියා. මොකක්ද වුණාද? හැබැයි දැන් විමර්ශනයට අරගෙන යනවා කාවද? ඒ ඔක්කොම පැත්තක මහේල ජයවර්ධන කුමාර සංගක්කාර අරවින්ද සිල්වා ඒගොල්ලෝ වරෙන් යන පරීක්ෂණය 2019 නොවැම්බර් මාසේ කතර ගහපු මිනිස්සු කුමාර සංගක්කාරව ගහලා ප්‍රශ්න කරන්නද කතර ගැහුවේ? අරවින්ද සිල්වාගෙන කියලා ප්‍රශ්න කරන්නද කතර ගැහුවේ? නෑ. කැලේ ගැබ මහ බැංකු කොල්ල කෑවට කතර ගැහුවේ. ඊව පැත්තන. ඔබ තමයි රවුටිම කියන්නේ.
ඒගොල්ලෝ මොකක් හරි කියලා බලය ගන්නවා ඒ වෙලාවට ගිහිල්ලා ආණ්ඩුව හදා ගන්නවා අවදි ගන්න එක බෙදා ගන්නවා අවුරුදු පහක් ගිහිල්ලා මොකක් හරි දෙයක් කර කියන තේරුම් ගන්න පුළුවන් මාලිමාවේ ශක්තිමත් කණ්ඩායම පාර්ලිමේන්තු ඉන්නට ඕනේ එහෙම නැත්නම් ඉස්සරහම ආනුයි ඔබ වෙනුවෙන් කතා කරන අය ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඇයි ආණ්ඩුව ඉස්සරහට සහන කපනවා මෙන්න සියත ප්‍රවෘත්ති වෙත දැන් ලැබුණු තවත් පුවතක් බැඳුම්කර වංචාව පිළිබඳව සිදු කෙරෙන විමර්ශන වලට අදාළව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා අප වාර්තාකරුවන් පවසන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී CID නිලධාරීන් විසින් මෙම ප්‍රකාශය ලබා ගනිමින් සිටින බවයි මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශය නුඹත ගෙනීමට අප සූදානම් මද්රව්‍ය ජාවාරම ඇතුළු අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අකණ්ඩව මෙහෙයුම් සිදු කරන බවත් මෙම අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ටද එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් පොලිසිය පවසනවා. එය අද පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී. මේ මද්රව්‍ය ජාවාරම සම්බන්ධව මිලිග්‍රෑම් 20ක් 40ක් සමග අත්අඩංගුවට සැකරුවව පමණක් අත්අඩංගුවට අරගෙන මේවා පසුපස ඉන්න ලොකු ජාවාරම් කරුවන් සම්බන්ධව කොහොමද මදි කියලා ඒවල සාමාන්‍ය මහජනතාව තුළ මතයක් තියෙනවා. ඒ නිසා පොලිස් පොත්තුමා විසින් අපිට උපදෙස් දීලා තියෙනවා මේ ජාවාරම් හසුරවන මේවා පිටුපස සිට අතිවිශාල ධනස්කන්ධයක් උපෙන පුද්ගලයන් සම්බන්ධව කටයුතු කරන්න කියලා. 2026/6/25 වෙනිදා දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුගත්තු සැකකරුවෙක්ගෙන් අපි කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 28ක් වගේ මද්‍රව්‍ය සුවාගත්තා. ඔහු බඳනාගාරගතව ඉන්න මර්වින් ජානා කියලා කියන මද්‍රව්‍ය ජාවාරම් කරුගේ එක් නියෝජිතයෙක් ලෙස අපි හඳුනගත්තා. ඉන්පසු ඔවුන් මුදල් බැරගෙන ගිණුම් සම්බන්ධයෙන් පරීක්ෂා කර බලපුවාම ඒ මද්‍රව්‍ය ජාවාරම් කරුගේ නිවසේ ඉන්න වයස අවුරුදු 65ක පමණ පුද්ගලයෙක්ගේ නමින් පවත්වාගෙන ගිණුමට තමයි මුදල් බැර වෙලා තිබෙන්නේ. ඊයේ වෙද්දී මේ පුද්ගලයා අපි අත්දැකීම් කරන් තිනවා. ඔහුගේ ගිණුම් පරීක්ෂා කර බලද්දී 2019 හත්වැනි මාසේ 15 වෙනිදා ඉඳලා 2026 වැනි මාසේ 26 වෙනිදා දක්වා වසරකටත් වඩා අඩු කාලයක් තුල ලක්ෂ 1400ක් මුදල් මේ ගිණුමට බැර වෙලා තිබෙන බව පෙනී ගිහින් තියෙනවා. මේ ලක්ෂ 1400ක මුදල් කවුද කාටද ගිය කියන කාරණාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක ඒකාබද්ධ වෙලා දැන් අපි පරීක්ෂණ කරන් යනවා. ඒ වගේම මීට සමගාමීව තවත් පුද්ගලෙක් කී අතදංගත්ත වේරහැර ප්‍රදේශයේදී මාසික වන කාලයක් තුල මොහුගේ පරිගණක දත්ත අනුව ලක්ෂ 65ක වන මුදලක් ඕවිසි මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ගිණුම් වලට බැර කරලා තිනවා. ඊයේ හවස මේ මුල්ලේරියා ප්‍රදේශයේදී කාන්තාවක් අත්අඩංගුවට ගත්ත හෙරොයින් ග්‍රෑම් 251ක් එක්ක එතෙන්දී අනාවරණය වුණා මේ මද්‍රව්‍ය ජාවාරම් මෙහෙයුම් ලබන්නේ දුම්බර බන්ධනාගාරයේ ඉන්නවා දෙමරුව චමින්ද කියලා මරදාණ්ඩනේ හිමු අපරාධකාරයෙක්. ඒ මද්‍රව්‍ය ජාවාරමත් අපි මඩපවත්තන්න කටයුතු කරා මුල්ලේරියා ප්‍රදේශයේ. පොලිසියයි මහජනතාවයයි කියන එකට යන සංකල්පයක්. ඒ නිසා විශේෂයෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ 011-2-500-471 කියන දුරකථන අංකයට යම් තොරතුරක් තියෙනවා නම් මේ මද්‍රව්‍ය හෝ සංවිධානාත්මක අපරාධ සම්බන්ධව ලබා දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා. මද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දැනට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඊට අමතරව සිවිල් වැසියන් 3 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග ඒකාබද්ධව ඔවුන් සමග එකතු වෙලා මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට උපකාර කළ බවට යනෝ දැන්ට අනාවරණය කරගෙන තියෙනවා. හෙරොයින් කිලෝ 130ක් පමණ ප්‍රවාහනය කිරීම සඳහා අනුබල දීලා තියෙනවා. දැනට අනාවරණය වෙලා තියෙන තොරතුරු අනුව ඉදිරිපත් කරලා තිබුණු අයිස් මද්‍රව්‍ය කිලෝ 500ක ප්‍රමාණයකින් කිලෝ 8ක ප්‍රමාණයක් එහි සංයුතිය වෙනස් කරලා ඒ ප්‍රමාණය අරගෙන ඔවුන් ඒ ජාවාරම් කරුවන් වෙත අලෙවි කරලා තියෙන බවට දැනට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. ඔවුන් දැනට රඳවාගෙන විමර්ශන කටයුතු කරගෙන යනවා. ඊයේ දිනේදී තවත් පුද්ගලයන් 12 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඉන් 11 දෙනෙක්ම පොලිස් නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති මද්‍රව්‍ය නාශක දිසාව ස්ථාන මාරු කරලා තියෙනවා. ඒ අධ්‍යක්ෂවරයාත් ස්ථාන මාරු කරලා තියෙනවා. ඔවුන්ගේ වගවීම පිළිබඳ ගැටලුවක් මත තමයි ඔවුන් ස්ථාන මාරු කරලා තියෙන්නේ.
සිතටිවි අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ ප්‍රථම පුවත ලෙස අප අද දවසේදීත් වාර්තා කළේ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවා දීමක් සිදු වුණේ දැනට යන පිළිබඳව සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් එෙහිදී විශේෂයෙන්ම පොලිසිය සඳහන් කර තිබුණා අද දවසේදී මේ සම්බන්ධයෙන් නිවැරදි පරිදි සාක්ෂි නොමැති බැවින් තරග පාවා දීමක් සිදු වූ බවට වන ප්‍රකාශයේ සම්බන්ධයෙන් එෙහිදී මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අත්හිටු වීමටත් කටයුතු කරන බවට එෙහිදී පොලිසිය සඳහන් කර තිබුණා කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මුළුමහත් ලෝකයේම අවධානය යොමු වෙද්දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයයි මේ සම්බන්ධයෙන් ICCයි අවසන් තීරණය ලබා දිය යුත්තේ. ඒ අනුව මීට සුළු මොහොතකට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ICC සිය නිල ගිණුම තුල ඒ වගේම නිල වෙබ් අඩවිය තුල තොරතුරු වාර්තා කර තිබෙනවා මෙම අවසන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගය පිළිබඳව. ඒ අනුව ඔවුන් පවසන්නේ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳව සැකයක් තබා ගැනීමට හේතුවක් නොමැති බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍ය අධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳව සැකයක් තබා ගැනීමට හේතුවක් නොමැති බව ICC අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍ය අධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා මේට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කර ඇති බව ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන්ව තිබුණා. කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ COVID-19 වෛරස් ආසාදිතය කුස්සාගත්තා. අදාළ ආසාදිතය තුලින් සමාජය තුලින් හඳුනාගත් රෝගියෙකු නොවන අතර නිරෝධායන ක්‍රියාවලිය තුලින් හඳුනාගත් රෝගියෙකු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ COVID-19 වෛරස් ආසාදිතයෙකු ලෙස තහවුරු කරගත් තැනැත්තා ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලංකිකයෙකු වනවා. මොහුදු ආරක්ෂකයෙකු වන මොහු ඉන්දියාවේ සිට පැමිණ දින 14ක් නිරෝධායනය වී තවත් දින 14ක් සේ නිවස තුළ ස්වයන් නිරෝධායන සඳහා යොමු කර සිටි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. එසේම එම රෝගියාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පවුල් 29ක සිටි පුද්ගලයින් 54 දිනකට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර කඳ කඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිත පුත්කලයා මෙවන විට ප්‍රතිකාර කටයුතු සඳහා අංගොඩ IDH රෝහල වෙත යොමු කර තිබෙනවා. ස්වයන් නිරෝධායනයට ලක්වමින් සිටියේදී ඊයේ කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී හඳුනාගත් පුත්කලයාගෙන් COVID-19 රෝගිය සමාජයට ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ඒ අනුව මෙම රෝගියා සමාජය තුළින් හඳුනාගත් රෝගියෙකු නොවන බවත් නිරෝධායන ක්‍රියාවලිය තුළින් හඳුනාගත් අයෙකු බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. ඒ මහත්මයා ලංකාවට ඇවිල්ලා තියෙනවා 14 වෙනිදා. ඇවිල්ලා ඊට පස්සේ දවස් 14ක් නිරෝධායනයට ලක් වෙලා තියෙනවා බූසකන්ද ඌරේ. ඉන්පසුව 26 වෙනිදා අපට එන චින්දුපිටිය ප්‍රදේශයේ තමන්ගේ නිවසට පැමිණලා තියෙනවා. ඒ පැමිණිලා අදට දවස් 7ක් බූසකන්ද ඌරෙන් ඔහුව නිදහස් කරලා තියෙන්නේ. ඔහුගේ PCR පරීක්ෂණ දෙකක් නෙගටිව් වුණාට පස්සේ කිසිසේත්ම සමාජය තුළ මෙම රෝගය පැතිර යාමේ තත්ත්වයක් නෙමෙයි. අපගේ ආවේක්ෂණ කටයුතු වල ඍජු ප්‍රතිඵලයක් ලෙස තමයි අපිට මෙම මහත්මයාව පොසිටිව් බවට හඳුනා ගන්නට පුළුවන් වුනේ. මෙහි නිවෙස් 29ක් තිබෙනවා. මහා ජනතාව මේ ජීවත් වෙන ජනතාව 150ක් පමණ වෙනවා. ඒ නිසා ඔවුන් සියලු දෙනාගේම සුභ සිද්ධිය සඳහා ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන කරා අද රාත්‍රියේ පිටත් කර හරින්නට කටයුතු කරමින් තිබෙනවා. මෙතර ඊයේ දිනේදී මෙරටින් COVID-19 වෛරසය සාධිත පුත්කලින් 12 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඔවුන්ගෙන් 5 දෙනෙකු කුවේට් රාජ්‍යයේ සිට පැමිණි පුත්කලින් වන අතර තවත් පුත්කලින් 5 දෙනෙකු කටර් රාජ්‍යයේ සිට පැමිණි අය වනවා. ඊයේ දිනේ තුල හඳුනා ගැනුණු ආසාදිත පුත්කලින් 12 දෙනා අතරින් 2 දෙනෙකු ඉන්දියාවේ සිට පැමිණි අය බවට තොරතුරු වාර්තා වනවා. COVID-19 වෛරස් ආසාදිනි වී මෙවන විට පුත්කලින් 192 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබන අතර පුත්කලින් 1863 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිසිවිටකත් ජාතිවාදී ප්‍රකාශයන් සිදු කර නොමැති බව අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් ත්‍රිවට් කබ්‍රාල් මහතා පවසනවා. ඒ පෞර විද්වත් වෘත්තිකින්ගේ සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක් වෙමින් මාවතකම කොබේගෙනේ ප්‍රදේශයේදී පෞර විද්වත් වෘත්තිකින්ගේ සංවිධානය මගින් මෙහෙවූ සම්මන්ත්‍රණයක් ඊයේ පැවැත්තුණා.
මෙම සම්මන්ත්‍රණයට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා. මම මහින්ද රාජපක්ෂ රජතුමාත් එක්ක බොහෝ කාලයක් මිත්‍රත්වයක් තිබුණා. 2005 සිට එතුමා සමග ඉතාමත්ම කිට්ටුවෙන් මට වැඩ කරන්න පුළුවන් මහබැංකු අධිපතිවරයා හැටියට. මම නිල වශයෙන් කටයුතු කර ඇරෙන්නට බොහෝ අවස්ථාවලදී එතුමාත් සමග සුහදව කතා කර ගැනීමට මට පුළුවන් වුණා. මම ඒ නිසා තමයි ඔබතුමාලාට අද බොහොම වගකීමකින් කියන්නේ එක වචනයක් එතුමාගේ මුඛයෙන් පිටත් වෙලා නැහැ කිසිම වෙන ජාතික ඒ කෙනෙක්ට අගෞරවයකට විදිහට. අපි අනාගතයේදී අපිට ලැබෙන පාර්ලිමේන්තුවට මේ රටේ ශ්‍රී ලංකාවේ ජනතාවට සුබසිද්ධිය සලස ගන්න පුළුවන් ආකාරයට ඒ වගේම ජනාධිපතිතුමාගේ දැත් ශක්තිමත් කරන පුළුවන් ආකාරයේ පාර්ලිමේන්තුවකට සුසු මන්ත්‍රීවරු තෝරපත් කර ගන්න තියෙනවා. තමුණාංශල දන්නවා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තමයි අග්‍රාමාත්‍යතුමා තරඟ කරන්නේ. 2005 දී යුද්ධය අවසන් කර රටට සාමය ගෙනාපු ඒ ජනාධිපතිතුමාව අපි විශ්වාස කළේ නැහැ. මුකුත් කරන්නේ නැති කළෙත් නැති කරන්නත් බැරි ආණ්ඩුවකට අපි අවස්ථාව ලබා දුන්නා මහින්ද රාජපක්ෂව රද්දලා 2015 දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමෝ අපි ගෙනාවේ මගේ ඡන්දෙ තිබුණා අපි හිතුවා දැන් ප්‍රශ්න ටික ඉවරයි අපි හිතුවා දැන් අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා නමුත් ඒක නෙවෙයි උනේ 2019 දී මොනවද උනේ රට අස්ථාවරයට පත් වුණා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් යලිත් රාත්‍රී 9:35ට හමු වෙමු රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් සුබ සැප දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.